හතරස් පැය තුළදී අපි විවිධ කෝණෝස්සේ මිනිසුන්ගේ ජීවිතය හරහා ගමන් කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ අතරදී අපිට මේ කෝණයන්ට හසු වෙන හසු නොවන බොහෝ දේවල් තිබෙනවා. අද අපි සූදානම් වන්නේ වෙනත්මාකාරයේ අත්දැකීමක් ඔබට ලබා දෙන්න මේ කලා ක්ෂේත්‍ර දෙකක් එකට එකතු කරන්න. ඉතින් මේ කලා ක්ෂේත්‍ර දෙක එකට එකතු කරාම කොතරම් සුන්දරත්වයක් මෙතන තියෙනවාද කියලා අපි බලමු. අද ඔබට පේනවා මේ චරිත දෙකක් අද අපි මේ ස්ථානෙට කැඳවනවා. හතරස් පැය තුළදී ජීවිත ගමනේදී බොහෝ වෙලාවට අපිට මුණ ගැහෙනවා සහකරුවන් සහකාරියන් නේද? සමහර අය ගැළපෙනවා සමහර අය නොගැළපෙනවා. ගැළපීම් නොගැළපීම් බොහෝ දෙනා සමබරව දරා ගන්නවා. කොහොම නමුත් වත්මන් පරපුර නියෝජනය කරන ක්ෂේත්‍ර දෙකක් නියෝජනය කරන දෙදෙනෙක් ජීවිතයේදී බොහොම එකට යන ගමනක් නිසා අපි හිතුවා මේ දෙන්නාට එන්නට කියන්න අද දවසේ මෙතනට. අපි කතාව එතනින් පටන් ගමු. මුලින්ම දෙන්නව පිළිගමු. මේ පැත්තේ ඉන්නේ දිල්රු ජයසේකර ආයිබෝන් කියලා පිළිගන්නවා. අනික් අතෙන් ඉන්නේ දනුක. දනුක ඉතුරු කැලල ඉන්නේ කොහොමද කිව්වේ? දනුක බාලාරච්චි. බාලාරච්චි. ඊටමත් දක්ෂ කැටයන් ශිල්පියෙක් විදිහට තමයි දනුක අපිට හඳුන්වා දෙන්නේ. ඇය පුවත්පත් කලාවේදීක් විදිහට බොහොම ආකර්ෂණීය විදිහට වචන හසුරවන කෙනෙක්. විශේෂයෙන්ම මුහුණුපත හරහා බොහොම ජනප්‍රියයි අපි දැකලා තියෙනවා බොහෝ වෙලාවට ඇයගේ ඒ වචන හරමේ. එහෙම කියලා කිව්වනම් හරි. හරි. දිල්රු දිල්රුගේ ගමන ආරම්භ වෙන්නේ කොතනින්ද? අපි එතනින් ආරම්භ කරමු. මගේ ගමන ආරම්භ වෙන්නේ කොතනින්ද කියලා කියනවනම් මට යන්න වෙනවා ලදරු පාසල් වයසට. මොකද මාධ්‍ය වේදිනියක් කියන නමේ තේරුමවත් දන්නේ නැතුව නමුත් ලේකන ලියනවා කියන කටයුත්තට ගොඩක් ලොකු ආසාවක් තිබුණා. ඉතින් ඒකත් එක්ක පුංචි කාලේ එක වසරේදී කවුද වෙන්නේ කියලා වුවහම ලේකිකාවක් කියන වචන තමයි මම කියලා තියෙන්නේ. ඒ තරමට ඒ කාලේ ඉඳලා ඒක ඒ ඒක හේතු වුණේ කොහමද? gedara එහෙම පරිසරයක් තිබෙන්නේ නැහැ. ඒක මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ අම්මා පත්‍ර කියෙව්වා. නමුත් ඒක කොහෙන් ආවද කියලා නම් මට හිතා ගන්න තේරෙන්නේ නැහැ. සමහර විට සංසාර හුරුවක් වෙන්නත් පුළුවන්. කොහොමරි අවුරුදු 12ක් 13ක් විතර වයස වෙනකොට මම අම්මා ඒ දවස්වල අරගෙන ආපු යෝන් පත්‍ර වලට කවි ලියන තැනට ඇවිල්ලා තිබුණා. දැන් අපි යමුකෝ. දැන් කොහෙද පාසල, කොහෙද ගම? ඒ ටිකත් පොඩ්ඩක් අපි සඳහන් කරමු. මම ලංකාවේ සුන්දරම ප්‍රදේශයක් සබරගමු පළාතේ කෑගල දිස්ත්‍රික්කයේ දරණියගල ප්‍රදේශයේ තමයි ඉපදුනේ. මාලිබොඩ තලාව කියන ගමේ මුලින්ම අධ්‍යාපනය හැදෑරුවේ හිඟුරුණ කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඊට පස්සේ සිරි සමන් ජාතික පාසලෙන් ඉගෙන ගත්තා. හරි. ඔන්න ඔහොමයි ගමන. එතකොට අපි දනුක ගැන පොඩ්ඩක් කතා කරමු. දනුක කියන්නේ දකුණු ලකෙන් කලාවට ආපු කෙනෙක් කියලා තමයි මම දන්නේ. ඒව නේද? ඔව්. කොහොමද රොම්බ මොයත් පොඩ්ඩක් කියන්න. अत्र ममत मगे ताता दक्ष लीकट शिल्पी मतृदेवंदर प्रदेश तमय ओग्य वयसि लीकट विघ्न एक पश्य मठ ताता मोल्टे अभी वेडकर डीबड़ प्रदेश वेडकर हितमय हिटी ये काले इट पश्ये मम चूटी मुंजुम काल मम अम्मा ताता अड़कर लंगट वागे ये कालिंद ये वैसे मम याट वेडकर तात्र तेरला तात्री मट लीक इला पड़ी पड़ी कैपन एम चूड़ काल मगे मुलिम पास मोरटू प्रदेश मोरटे रोमन कथोली विश्वविद्यालय इट पास मम मे वेदी मत उबुक् जाति पास हर उन्न विधिता गमन आरंभ भी दिलू उपमे लियन को दिपासल काली මුල්ම කාලේ ඔබ මේ ලියන්න පටන් ගත්තේ මොනවද? කවිද? එහෙම නැත්නම් අපි කිව්ව නිසන්දස්ද? එහෙම නැත්නම් රචනා ශෛලිය මොකක්ද ඔබ සාමාන්‍යයෙන් මුලින් ඉඳලම තෝරගත්තේ? ඒක බොහොම රසබර කතාවක්. ඒ කියන්නේ මගේ බාප්පා සිංහල කවියෙක් සුගත් ඇදුරා පොත. බාප්පා පුංචි කාලේ අපි පුංචි කාලේ බාප්පා අපිට කවි යන් තමයි ලියුම් ගෙවන්නේ. ඉස්සර මට මතකයි අපි අවුරුදු
හයක් හතක් කාලේ මටත් නංගිටත් කවියෙන් ලියුම් එවලා තියෙනවා අපේ ගෙදර අපිව බලන්න ආවහම විරිදු කවි වගේ දේවල් අපිට කියනවා ඉතින් ඒවත් එක්ක කවියට ඇල්මක් ඇති වෙන්න ඇති ඒත් මට ලියන කියන දේවල් ගැන උපදෙස් දෙන්න කෙනෙක් හිටියේ නැහැ අම්මයි තාත්තයි දෙන්නම රැකියාවල් කරා සහ ඒ කාලේදී අර දරුවෝ අධ්‍යාපනයේ පස්සෙන් ඇදගෙන යන ක්‍රමයක් තිබුණ නැති නිසා ලියනවා කියන එකට හුරුවක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ එතකොට පහවසර දිමන රචනාවක් ලියාගෙන ඉන්න කියපු වෙලාවක මට මතකයි මම අපේ ගෙවල් ළඟ කට්ටියක් අතෑරලා දාපු දාලා ගියපු පොත් ගොඩක තිබිලා රචනා සතකය කියලා පොතක් අම්මා. එතකොට මම මේ රචනා සතකය අරගෙන රචනා සතකයෙන් බලාගෙන රචනාවක් ලියාගෙන ගියා. එතකොට මගේ හිත දන්නවා මේක මම මගේ නිර්මාණයක් නෙවෙයි කියලා. හැබැයි ගුරුවරුන්ගෙන් හොඳ ප්‍රශංසාවක් මට ලැබුණා. ඒක ඇතුලේ මට ඇති උනේ ලැජ්ජාවක් වගේ හැඟීමක්. මට හිතුණා මේක මගේ නිර්මාණයක් නෙවෙයි මම ඒ උනට ඒකෙන් ලකුණු මට ලැබුණා. එතකොට මං හිතාගත්තා නෑ මම මගේ දෙයක් කරනවා කියලා. ඊට පස්සේ මං ඒ පොත සම්පූර්ණයෙන්ම රචනා 100ම දවස් දෙකක් තුනක් ඇතුළත කියවලා ඉවර කරා. ඔව්. ඒක ඇතුලේ මට ලියන්න එතනින් එහාට මම ලියපු ඒවා ආයිත් ඒ පොතෙන් අරගත්තේ නැති උනාට මගේ ඇතුලෙන්ම नरकपूर्वादर्शे හරි දැන් එතකොට දිල්රු එහෙම ලියන්න පටන් ගන්නකොට දැන් යහපත් ඉන්න කැටයන් ශිල්පියෙක් නම් අපි එයාත් එක්කත් පොඩ්ඩක් කතා කරන්න ඕන දැන් ඔබට මේ කලාව නිකන් අපි දන්නවා අපි හරිම මේක නුහුරුයි හා ඒක බොහෝ වෙලාවට දනුක දැන් හැමෝම තෝරා ගන්න නැති කලාව දැන් බොහොම ජනප්‍රිය කලාවන් තියෙනවනේ දැන් ඔබට පාසල් යන කාලේ ඔබට උනන්දු තිබ්බේ මොනවක් කරන්නද ඇත්තරම කවුරු වෙන්නේ ඇත්තරම ඒ කියන්නේ මම ඇත්තරම ඉස්කෝලේ යන කාලෙත් ගොඩක් ඔය ටෙල්න කියන්නේ වේදිකා නාට්‍ය පැත්තට මම ගොඩක් ආසාවක් තිබ්බා නළුවෙක් වෙන්නේ ඔව් නෑ නළුවෙක් වීමට වැඩිය වේදිකා නාට්‍ය නිර්මාණය කිරීම කියන පැත්ත ඒ එක්කම මොහොත් මම චිත්‍ර ශිල්පියෙට දක්ෂයි ඒකෙන් ඉස්කෝලේ කාලෙදි මට ගොඩක් තරඟ වලට ඉදිරිපත් වෙලා සම්මාන සහතිකයක් ලැබුණා ඒකත් එක්ක ඉතින් මම නමුත් චිත්‍ර ශිල්පියෙක් සහ කැටයම් ශිල්පියෙක් වෙනවා කියලා බලාපොරොත්තු තිබුණ නැහැ අතන नौतर ढिलनाट्य हो मे नाट्य कि व्यक्तर यमी मत मे आसा तिब्बे एक तेक्ति मे गमने मम अत्र विना रखिया उत्करा इट वॉस नव मटदे मगे मट मगे अतिम दीन दे तम मे मट मगे हरियाणी एक मे मत मोड़ी तात तेक् वेडकरा चूड़ी मट तेर वायस वेडगर एक मट इतर मै मेक मत तौर सह मट हरियाणा विदेशों ओ यम काले मैं विदेश उर्दू दिखा मन काले लीगटे शिलपेट कटार शिलपेट एक ඒ කියන්නේ ඒ රට මම මට එතම ලංකාවේදී අර පොඩ්ඩක් ලීගෙට මට ලැබෙන මුදල් අඩු තත්ත්වෙ තියෙනකොට ඉතින් මම කියන්නේ ඒ රටේ කොහොමද ශිල්පේ හා ඒ කොහොමද ඒක මෙහෙත් මම ඒක මේ කම්පැනි එකක් එක්ක සම්බන්ධ වුණා මෙහෙ ඒජන්සියක් හරහා වේගන්සි වගේ එකකට තිබ්බා ඒකට ගොඩක් කට්ටිය ලංකාවෙන්ම ඇප්ලයි කරලා තිබ්බා මරි අරන් 5 දිනක් වගේ තමයි ඒගොල්ලෝ තෝරගත්තේ ඒ පොඩි මම දෙමිස්ථාන හිටියා ඒකෙන් මට ඒ රටේ गया मामा गिल्ला और देखा पम इराटे इराटे कलावत करे इराटा आमे आवेनिक आवेनिक में शायले अंतिबे क्या ना फिर लंका वेदी ने शायले पारंपरिक पत्र तीन वाली पूरा ये तो कोटा गाने थे यारा ये इराटे अरावी संस्कृति हाँ बंदरु कलावत तमे है दी तो ना उतर ये तोड़े अभी हैडकर ना विधि है ये पुड़ी पुड़ी व ඔව් පොඩි පැහැදිලිකිරීමක් කරන්න ඕනේ දැන් අපේ කලාව හා ඒ කලාව අතර ඔබ දකින්න වෙන සහ ඔවුන් මොන වගේ දැන් අපි බොහෝ වෙලාවට ලියවැල් ඒ වගේ දේවල් අපි බොහෝ වෙලාවට අලංකාර කරන්නනේ ලී කැටයම් වලට යොදා ගන්න ඔවුන් කොහොමද මොන වගේ මෙහෙමයි අර ශෛලයක් විදිහට ගත්තම දැන් අර යන කැටයමක් යන හැඩය හැඩය කියන එක දැන් ප්‍රධානම සාමාන්‍යයෙන් ප්‍රධාන හැඩයක් තියෙන ලියවැලක් අඳින කරන ඒ ප්‍රධාන හැඩේ ඒ රටේ තියෙනවා. නමුත් සමහර රට ඒ රටවල් වල තියෙන ඒ රාජ්‍යයන් වල තියෙන මේ
राजकीय पत्र गुडक गुडकर गिदर पुटवाकून राजकीय हेडतल लंका प्रधान महोगनी लंका सापेक्ष हिट समान लिया हम लंका लीट समान लीयक निर्माणशीली सापेक्ष कथा कर ඔවුන් ගේ නිර්මාණශීලීත්වය දැන් ඔබට දැන් කියනවා අපිට මේ වගේ නිර්මාණයක් කරන්න දැන් අපේ රටේ නිර්මාණ දැකලා තියෙනවනේ ඒ හා සංසන්දනය කරලා බලමු අත්වශ මෙහෙම දැන් අපේ ලංකාවේ දැන් ධාම දියුණු වෙමින් පවතින රටක් විදියට අපි ඉන්නේ එතකොට ඒ රටවල් බොහොම දියුණුයි අපේ පැත්තෙන් ගත්තම මුදල් මේ පැත්තෙන් ගත්තොත් බොහොම දියුණුයි එතකොට ඔවුන්ට මේ ඔවුන් ඒ කැටයම් සඳහා ලීගටම් සඳහා ඔවුන්ට මුදල නෙමෙයි ඔවුන්ගේ වැඩේ තමයි ඔවුන්ට ප්‍රධාන लंका इताली राज्य හරි අපි තවදුරටත් මේ කැටයම් කියවම අපිට ගොඩාක් දේවල් තියෙනවා කතා බහ කරන්න එක ඇතුළේ කිමි දෙන්න මට හිතනවා මේ කැටයම් කලා කරන මේ දනුකගේ කටහඬත් පොඩ්ඩක් අහලා බලන්න ඕන කියලා අපි මේ කෙටි විරාමයකට යන්න තියෙනවා සින්දු කැල පොඩ්ඩක් කියමු මොකද මම දන්නවා ඔබ කලාවට බොහොම ලැබී කලාවට හරිම ආදරෙයි ඒ වගේම තමයි මෝනු පොතේ මම දැකලා තියෙනවා මේ ගීත කියලා තියෙනවා ඔව් මෑතක ඇත්තටම මම මුණු පොතටත් එහෙම මගේ ගීතයක් මොකක් හරි මගේ ගීතමය හැකියාවක් තියෙන නම් ඇත්තටම ඒක මුණු පොතෙන් දැක්කේ මෙයා නෝන් නිසා හරි ඔව් එයා තමයි මගේ හැමදේටම මුණන්දු වෙන්නේ එයා ඇත්තටම මට වැඩි එයා තමයි මට හැම පැත්තම මේ මෙහෙම යන්න වට පුළුවන් කියලා මට මම දන්නේ නැති මගේ දේවල් පෙන්නුවේ එයා ඒක නිසා ඉතින් මුණු පොතේ ගීත කීපයක් කියලා දැන් පොඩ්ඩක් ඉතින් කට්ටි ඒ පැත්ත පොඩ්ඩක් අට आदर रतांदर युगिन ओबे ससलव ऐसित मेलवुनु ओबे दोवमी कंदु लकिन मागे ओबने तिदा मेलो के तनिवे मा
හොඳයි බොහොම සුදි මේ ප්‍රතිශාරයට සූදානම් කෙටි විරාමයක් ලබාගෙන විරාමෙන් අනතුරුව අපි යලිත් මුණ ගැහෙමු අපි නැවතත් විරාමෙන් අනතුරු මුණ ගැහෙනවා හතරස් පහ සමගින් අපි මේ කතා බහ කරමින් ඉන්නේ දෙලු ජයසේකර කියන පුවත්පත් කලාවේදිනිය හා දක්ෂ කැටයම් ශිල්පියෙක් වන දනුක බාලාරච්චික දැන් මේ දිල්රු ඔබ මේ ක්ෂේත්‍රයට නැත්නම් මේ මාධ්‍ය කියන වෘත්තියට එළඹෙන්නේ කොහොමද කියන කාරණය ගැන අපි පොඩ්ඩක් විමසුවත් ඔබ කිව්වා එක්තරා තැනකදී මේක හරි අහම්බෙන් සිදුවිච්ච දෙයක් කියන කාරණය ඔව් අහම් බෙන්කල් කියන්නේ පුංචි කාලේ ඉඳලා දැකපු හීනේ කියලා මම කිව්වා. එතකොට මම ඒ හීනේ දිගේ දිගින් දිගටම ඒ හීනේ කියන්නේ කවදාවත් අමතකුනේ නැහැ. හිත ඇතුලේ හැමදාමත් තිබුණ ජීවිතේ විවිධ හැලහැප්පීම් විවිධ පාරවල් වලට හැරීම් මැද්දේ වුණත් ඒ හීනේ නොමැරී තිබීම ගැන මම මේ මොහොතේ සතුටු වෙනවා. ඒ කියන්නේ ඒ හීනේ මගේ ඇතුලේ තිබුණ නිසා තමයි අද මාව මෙතෙන්ට මේම චරිතයක් විදිහට බිහි වෙන්න හේතුනේ. ආ. එතකොට මේ මම ඒ පාර දිගේ එද්දි මං මාධ්‍ය පිළිබඳව යම් කිසි හදාරීමක් කරනවා හේමනලින් කරුණාරත්න ගුරුතුමා යටතේ HTV ආයතනයේ. ඊට පස්සේ ඒ අධ්‍යාපනයත් එක්ක මම මට දිගින් දිගටම අවශ්‍ය වෙන්නේ මොකක් හෝ මාධ්‍යයකට සම්බන්ධ වෙන්න. මොකද මගේ පුවත්පත් කලාවේදෙම නෙමෙයි නිවේදන කලාව පිළිබඳවත් යම් කිසි හැකියාවක් තිබුණා සහ ආශාවක් උනන්දුවක් තිබුණා. එතකොට ඒ හරහා මට මම උත්සාහ දරපු හැම අවස්ථාවකම ගිලිහුණා. එතකොට මගේ පවුලේ උදවිය පවා මේක මහ පිස්සුවක් විදිහට දැකපු ওই වැඩේ හරියන්නේ නැහැ කියලා හැමතිස්සෙම කියපු කියද්දිත් නෑ මම මගේ ඉලක්කයට යනවා කියන අරමුණ මගේ ඇතුලේ තිබුණා. එක එක පාරවල් වලට හැරිමින් අවසානයේ මට එල්ලුණු පීඩන නිසාම මම මේ හීනේ අතාරිනවද කියන තැනකට ඇවිල්ලා වෙනත් රක්ෂණ ක්ෂේත්‍රයට යොමු වෙන්න හිතාගෙන ඒත් මුහුණු පොතේ මුණගේ හුණු මිතුරෙක් කරහා එක්තරා ආයතනයකට ගියා. එතනදී මම එයත් එක්ක කතා කරපු විනාඩි 5ට එයා මගෙන් ඇහුවා මේ මෙච්චර හොඳට කතා කරන්න පුළුවන් තියාග නැයි එනන්සින් වගේ ෆීල්ඩ් එකට යනත් කියලා. ඇත්තටම මට තිබුණ හීනේ මම එයාට කිව්වා නෑ මම එතනට එන්න හිතාගෙන හිටියන මම අතෑරියා කියලා. ඒ වෙනකොට එක්තරා අන්තර්ජාල නාලිකාවක හවස 1 ඉඳලා 4 වෙනකන් ගීතෙලි වැඩසටහන කරපු නිවේදිකාව යම්කිසි හේතුවකට ඉවත් වෙලා තිබුණා. එතකොට ඒ හිස්තැන පුරවන්න කෙනෙක් හොය හොයා හිටියා මාව ආයිත් අර පාරටම ඇද්දගෙන වැටුණා. එතකොට මේ මං ඒ පාරට ගිහිල්ලා මම ඒ නාලිකාවට යද්දි මං ඇත්තටම නිවේදනය කරන්න කිසිම දෙයක් يعني අර ට්‍රේනින් එක තිබ්බට ඒක කිසි වෙලාවක මේ ඒ වගේ ආයතනිකදී කරලා තිබුණා නිදහස් නිවේදිකාවක් විදිහට කටයුතු කරලා තිබ්බට ඉතින් එක දවසයි මට එක ළමෙක් ප්‍රෝග්‍රෑම් එක කරනකම් බලාගෙන ඉන්නුනේ පහවදා ඉඳලා වැඩ කරන්න සිද්ධ වුණා. අවුරුදු දෙකක් විතර කාලයක් මම ඒ ආයතනයේ වැඩ කරා. එතකොට සමහර දවස්වලට එක දිගට එක දවසේ ප්‍රෝග්‍රෑම් 3-4 කරපු වෙලාවලුත් තිබුණා. ඒවත් එක්ක අවසානයේ අතරම අර අන්තර්ජාල නාලිකාවලට සමහර අවස්ථාවල කාලයත් එක්ක කන කොකා හඬන අවස්ථා තියෙනවනේ. ඒකත් එක්ක මට මේ ඒ වෙනකොටත් මම ලියන කියන දේවල් කරමින් හිටියා. මුහුණු පොත හරහා ගොඩක් මගේ නිර්මාණ කවි ලියනවා. ඒ සහ විවිධ පත්‍රවලට ලියපු දේවල් තිබුණා. එතකොට මට අවශ්‍ය වුණා එතනින් එහාට ඒ නාලිකාවෙන් වෙනත් තැනකට යන්න. ඒ හරහා මම ලේක් හවුස් ආයතනයේ මගින් කරපු ගුවන්තුලි නාලිකාවට සම්බන්ධ වෙන්න ඒ වෙනකොට මගේ මුහුණු පොතේ හිටියා විශේෂාංග කතුතුමා. එතුමාට පණිවිඩයක් යවලා අහපු වෙලාවේ එතුමා මට කිව්වේ ඇයි රේඩියෝ එකක් හොයන්නේ ඔච්චර හොඳට ලියන්න පුළුවන්කම දියාගෙන විත් අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ මොහොතේත් මගේ දෛවයේ ලියවි තිබු පරිදි ලේක් හවුස් ආයතනයට පුහුණු වන මාධ්‍ය වේදින් කණ්ඩායමක් ගන්නවා මම එහෙට යන දවසේ. එතකොට ඒ කණ්ඩායමට එකතු වෙලා එතනින් ඉස්සරහට එන්න මට අවස්ථාව ලැබුණා. ඔහම තමයි ගමන. ඒ ගමන හරිම අපූර්වයි. ඒ ගමන එහෙම යනකොට මේ ගමනේ සහකරු යාපත්තේ ඉන්නවා. දැන් ජීවන ගමනේ සහකරු බවට පත් වෙලා. දැන් ඔබේ ජීවනයත් ගමනත් හරිම අපූර්වයි. ඒ වගේම තමයි මේ හීනෙට එළමෙන හැටි ගැනත් අපිට පොඩ්ඩක් ඔබත් කියවනම් තමයි ඒකේ ගැළපීමක් තියෙන්නේ. නේ?
චිත්‍රපටි ටෙලි නාට්‍ය මේ පැත්තට මගේ දායකත්වයේ තියෙනවා. ඒ කියන්නේ කලාධ්‍යක්ෂවරයෙක් විදිහට මේ මගේ අතින් නිර්මාණය කළා. මම මෑතක මේ චිත්‍රපටි දීපයක් සහ ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වෙලා වැඩ කරා. ඊටසෙ මේ ඒ රටේ අපිට මේ මෑතක ආපු ප්‍රශ්නත් එක්කමත් ඒ දේවල් මේ මීඩියා මේ පැත්ත පොඩ්ඩක් මේ බසබෑමකට ලක් වෙච්ච එකත් එක්ක මේ පැත්තේ වැඩ අඩු विशाल प्रमाण अड़ी दिग हताई उस तुना हमारा कितर तुम पत्रना करना सह मे पन्नपीठी प्रदेश पांसल मम निर्माण कर अंबेके संप्रदाय नीकेट वगैया मून पत्ते देखला प्रसाद ඔව් දැන් මේ දැන් ඔබ අපි කියමුගේ සිරුමුණිය පෙම්යෝල කියන කාරණේ නිර්මාණය කරද්දී ඒක ලේසි පහසු කාරණයක් නෙමෙයිනේ මේ මේකේ කොහොමද ක්‍රියාවලිය අපිට කියන්නකො කොහොමද සිද්ධ වෙන්නේ ආරම්භය සහ අවසානය දක්වා අපිට කෙටියෙන් අපි කිව්වොත් එම කොහොමද සාමාන්‍යයෙන් ලීකැටයමක් නිර්මාණය වෙද්දී අපි අවශ්‍යතාවය සහ ඒ අවශ්‍ය ප්‍රමාණය අපි අතින් ඇඳලා තමයි එම් දිස්සම මේ බදා කියන පටන් ගන්න කාඩ්බෝඩ් එකක් අරගෙන ඒකේ අවශ්‍ය ප්‍රමාණයට ඒ සීමාවෙ ඇතුලේ ලියවල හායි අවශ්‍ය දේ ඇඳලා කරලා. නමුත් මේ වගේ මේ දැන්ටත් පවතින දෙයක් නෙමෙයි ඉස්රුණි පෙම් විතර. එතකොට ඒක මේ වටිනාකමක් තියෙන සංස්කෘතික වටිනාකමක් තියෙන ස්ථිර පවතින දෙයක් අපි මේ ප්‍රතිනිර්මාණය කරද්දී ඊට වැඩිය විශාල ප්‍රමාණය. එතකොට ඒකට විශාල වෙනකොට ඒක නිර්මාණයේ මේ විනාශ වීම සහ මේ විකෘති වීමක් කිසිම සෙයින් වෙන්න බෑ. එතකොට ඒ තියෙන අර මේ නිර්මාණකරුවා ඔහු ගත්තුවේ ස්කේල් හරි නිවැරදි විදිහට ඒ ලොකු උනත් ඒ තැන්වලම පිහිටන්න. ඒ වගේ දෙයක් අපි කරද්දී අපි කරන්නේ ඒක ලොකු මේ ඩිජිටල් පින්තූරයක් අරගෙන ඒක ලීයට තියලා ඇඳලා තමයි අපි මේතනදි කරන්නේ. මොකද එහෙම කරන්නේ අතින් අඳින්න බැරි කමට නෙමෙයි. අර ඒ දශමයක්වත් වෙනස් වෙන්න බැරි හේතුව. ඒ කියන්නේ මුල් කෘතියට හානියක් නොවන. කිසිම හානියක් වෙන්න බෑ. වැඩේ තියෙන දැන් අපි අපිට දැන් ලී දැන් රටේ තියෙන ලී වල තියෙන මුදල් මේ වටිනාකම වැඩි නේ. එතකොට අර මේ අපිට ඝනකම උපරිම ලැබෙනකොට තමයි අපිට නිර්මාණයට 100ට 100ක්ම වගේ මේ සාධාරණයක් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකේ ඝනකම අඩු වෙන්න අර කරපු මේ අර ඉස්සරහට නිරපු ගතිය ටිකක් අඩු වෙනවා. නමුත් ඒක ඇතුලේ අර මේ වට ප්‍රමාණ එහෙම වෙනසක් වෙන්න දෙන්නේ නැහැ කොහොමවත්. ඉස්සර නිරපු ගතිය තමයි පොඩ අඩු වෙන්නේ. ඔව්. එතකොට දැන් ඔය ඇම්බැක්කේ කැටයම සම්බන්ධයෙන් ඒක ටිකක් විශේෂයි. ඔව් ඒක මේ මගේ මේ භාර්යාගේම මේ මිතුරෙක් කරහා ආපු වැඩක්. ඒක මේ ඒත් ඔහු දක්ෂ කලාකරුවෙක්. ඔහුගේ අඳුරනම සමනංශ කෙනෙක් තමයි මට කෝල් කරේ මෙන්න මේ අපේ පන්සලට මෙහෙම ඇම්බැක්ක සම්ප්‍රදායෙන් දීකටම් ටිකක් කරගන්න දිනු කියලා. ඊස්සේ මම අපි කතා බහ කරලා කුඹුගලියෙන් තමයි නිර්මාණය කරේ. ඒකට මම වෙනමම ගියා ඇම්බැක්ක දේවාලට ගිහිල්ලා ඒව නරමල අවසරයක් අරගෙන ඒ ෆොටෝස් අරගෙන ඒව හරියටම ඒ විදිහටම සමහර ඒවා මේ ඉල්ලපු මේ ඩිසයින් හරි බලා ගන්නත් බෑ. ඒතරමට ඒව දිය වෙලාම ගිහිල්ලා සමහර දැන් එහෙමද අපි අර කලාව අපි අඳිනකරණේ හුරුවත් එක්ක මෙතන සමහර මෙහෙම වෙන්නේ නැති කියන සමහර අඳපු චූටි තැන් තියෙනවා. يعني අනිත් පූපත් එක්ක බැලුවම එක මෙහෙම වෙන්නේ නැති කියලා අඳපු තැන් තියෙනවා. ඒ අරින්නේ ඒකම ප්‍රතිනිර්මාණය කරාම මේ විදිහටම මේ පණිවිඩ ප්‍රදේශයේ පන්සලකට නිර්මාණ ඒවා 40ක් විතර කරා මේ සම්ප්‍රදාය. දැන් අතරම ඔය සම්ප්‍රදායට තියෙන ඉල්ලුම කොහොමද? දැන් ඔබට වෘත්තියක් විදිහට මේක කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? ඔව් දැන් අපිට මෙහෙම පාරම්පරිකම නිර්මාණ මේලිකටම් කියන තැන ඉන්න අමාරුයි. මොකද අපේ මිනිස්සුගේ එක එක දකින්න මේ අන්තර්ජාලයෙන් දකින්න ලීකටම් තියෙනවා. ඒවා
කරලා දෙන්න පුළුවන්ද කියලා අහන ඒව සහායට සේ අපේ මිනිස්සු දැන් තියෙන සම්ප්‍රදායික දේවල් වලට කැමති. ඒතොර දෙකම ඉතින් ඉල්ලන විදිහට උපරිම සාධාරණ කරලා මේ නිර්මාණය කරලා දෙනවා. අනික් කාරණේ තමයි මිල ගණන්. දැන් ඔබ කෙනෙකුට කොහොමද දැන් අපි දන්නවා යම් කිසි දෙයකට අපිට මිලක් තිබෙනවානේ. अभी अब उन्म दिखा तीन दिन मे वा तीन दुर्गा मिला तीन अभी दिन पव तीन मिल हाल उल्ट पोलोल्ट अद मिल तीन तीन मम की मेहम इतकोट दिन उब गे निर्माण उल्ट उब मिलती है कोम एक मेहम अत्र निर्माण मुल अभी गुत मुल पटांग निर्माण कर्वेक्ट ओ मम इतने මිලකට වැඩිය ඔහු ඒ නිර්මාණය කිරීම තුලින් මුලින් සතුටටපත් වෙන්න ඕනේ සහ ඒකට වටිනාකමක් ලැබෙන්න. ඒ තුලින් මම කියන්නේ නිර්මාණයකට ඇත්තටම හරි මිලක් දෙන්න බෑ. අපිට නිර්මාණයක් මාසෙන් කල් ඉවර කරන්නත් පුළුවන්. අවුරුද්දක් වෙනකන් ඒ නිර්මාණය කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ නමුත් මේ රටේ පවතින තත්ත්වෙත් එක්ක අපි ඒක වෙනස් වෙනවා. නමුත් මිල ගණන් කියද්දී හරි අමාරු අසීරුම කාර්යයක් ඒක. අපිට මහන්සියට අපිට ඇත්තම ලංකාවේ මිලක් තියනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දෙලු ඔබ හිතන්නේ මොකක්ද දැන් ඔබ ස්වාමියාගේ මේ නිර්මාණ දිහා ඔබ බොහොම උපේක්ෂාවෙන් බලා ඉන්නවා නිරන්තරයෙන්ම දකිනවා කොතරම් කරගැට නේද මේ දෑත්වල එන්නේ නැද්ද මේ කැටයම් කලාවත් එක්ක ඒ නිර්මාණ වලට එහෙම ඇත්තම දෙනවද ඇගේ ඊමක් හා වටිනාකම. ඒක පෞද්ගලිකව ඔහු අරගෙන නෙමෙයි නමුත් සමස්තයක් වශයෙන් බැලුවාමම නිර්මාණවලට නිර්මාණකරුවාට ලැබිය යුතු තැන ලැබෙනවාද කියන ගැටලුව මාධ්‍ය වේදිනියක් විදිහට මම ගොඩක් වෙලාවට හිතලා තියෙනවා. ඒ කියන්නේ මම දැකලා තියෙනවා ඔහු ඒ නිර්මාණයට ඔහු ඒ නිර්මාණය මේ විදිහට නිර්මාණය කරලා අවසන් කරන්න සමහර දවසට එයා වැඩ කරන මේසේ උඩ මම රෑ දෙකට තුනට ඔළුව තියාගෙන මම නිදාගෙන ඉන්න වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ තනියම රෑ දෙක සමහර නිදාගන්න වෙලාවක් නැහැ. කෑම කන්න වෙලාවක් නැහැ. ඒ තරමට එයා ඒ කියන්නේ අර නිර්මාණයට සම්බන්ධිලා මගේ රැකියාව කියන වාට වඩා නිර්මාණයට සම්බන්ධිලා. එතකොට ඒක ඇතුලේ සමහර තැන් වලදී ඒ නිර්මාණය නිර්මාණයේ මිල ගණන් කියද්දි ඒක මහා දෙයක් විදිහට අනිත් අය දකිද්දි කේවල් කරනවා. ඔව්. එහෙම වෙන වෙලාවල් බොහෝ තියෙනවා. එතකොට එහෙම වුණාම ඇත්තටම මේ සමහර වෙලාවට දැන් කියන්නේ නිර්මාණයක වටිනාකමක් හඳුනා ගන්න කලාකාමී හිතක් තියෙනවා මම හිතනවා. එතකොට ඒ අර කඩේට ගිහිල්ලා හාල් කිලෝ එකක් ගන්නවා සීනි 250ක් ගන්නවා වගේ අපට නිර්මාණයක් මිලදී ගන්නට හැකියාවක් නැහැ. එතකොට අඩුම තරමින් ඒකට මිලක් තියන්නට බැරි වුණත් ඒක අගය කරන්නට තරම්වත් මිනිස්සු නිහතමානී වෙනවනම් ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. ඔය අතරමට එහෙම කියද්දි මට මේ දනුක අහන්න ඉතුරු කවුද හරි ඔබ මේ නිර්මාණ වෙනුවෙන් හොඳම අගය කිරීම ඔබට ලැබිලා තියෙන කාගෙන්ද? ඒක ඇත්තම මාර ප්‍රශ්නයක් ඇහුවේ මෙහෙමයි. දැන් ඇත්තම ඒක නිර්මාණ සමහර මිනිසුන්ට බොහොම වටිනවා. ඔව් නෑ සමහර මතකයේ තියෙනනේ මට හොඳම අගේ කිරි මට හොඳම කමෙන්ට් එක ආවේ මෙතනින්. ඔව් එහෙම ඔබට ලැබිලා තියෙනවා කමෙන්ට්? ඇත්තම කමෙන්ට් එක කමෙන්ට් ලැබිලා තියෙනවා. හුඟක් කරපු නිර්මාණ වල කමෙන්ට් හුඟක් ලැබිලා තියෙනවා. ඉතින් ඉහලින් ලැබිලා තියෙනවා. හැබැයි ඒ කමෙන්ට් එක වගේම ඒකට මුදලක් ලැබුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඔව් ඒක හරි. නෑ මං අහන්නේ දැන් මේ දැන් ඔබ මේ මතකයේ තියෙනවනේ කවුරු හරි දැන් විශේෂ කෙනෙක් ඔබේ නිර්මාණය ඇගියුවා. ඔබට එහෙම කවුරු හරි මතක් වෙනවද කියලා? නෑ මට මතක් වෙනවා මේ මගේ ඒත් මේ මගේ භාර්යාවගේ යාළුවෙක් මට පානදුර ප්‍රදේශයේ අපේ කියන්නේ හිතවත්. ඒකට කවුට වගේ ගෙදර මම නේර කරා මේ අලි තුන් දෙනෙක්ගේ අරම ඉස්සලා ගියා අඩි 7යි ගන්න එක. ඉතින් ඔහු මාර ඉදිරිය සතුට ප්‍රාප්ත වුණා. දැන් පටන් ගත්ත දවසේදම කර කරේ නැද්ද මල්ලි තාම පටන් ගත්තේ නැද්ද කිය සරින් සරේ ආගෙන. නා ඉතින් ඔහුගෙන් ඔහු ගොඩාක් වර්ණනා කර නිර්මාණය ගැන. සහ මේ ඇතක ඇතර මේ පොඩි මම මගේ අත ගැපුණා. තව අලුත් නිර්මාණයක් කරන්න ගිහිල්ලා අර චේන්සෝ කියන ඒකට. ඒකෙදි එයා කියනවා මේ දැන් සමහරලාට මේ අපි මේ ආගම් එක්ක බැඳුණු දේවල් තියෙනවා මේ උත්සාහකට වහලා කියලා. ඉතින් ඔහු කියනවා මේ දගානියක් කෝල් කරලා කියනවා මේ මට මේ මල්ලි මේ අතරම් බලන්න මේ අතර මම දැක්කෙත් මේවා මේ Facebook මේවා දාලා තිබ්බට පස්සේ බිඳු දාලා දැක්කේ අයියෝ මොකද කරගත්තේ මේ මේ ඔයාට ඔය උත්සාහකට වටියක් පුච්ච ගන්න මේ කරගන්න කියන්නේ අරයට කියලා මේ මේ ඇවිල්ලා ඔයා හදපු මේක මේ අත ගාලා බලන ෆයිබර් ග්ලාස් වලින් කරලාද කියලා ඒ තරමට ඒක ෆිනිෂ් මල්ලි එහෙම කියලා කියනවා.
ඉතින් ඒ වගේ සාධාරණම නිර්මාණ වලට කරනවා ඒතුළ ඒ වගේ අර සමහරු ඉන්නේ අර ඒ නිර්මාණය ආ කරගත්ත හරි දැන් වැඩේ ඉවරයි ඉතින් එහාට ඔහුට ඒක ගෙදර නිකන් ප්‍රදර්ශනය කරගත්තා නම් ඇති ඒකට කිසිම වේගක් එහෙම ඉන්නව එහෙම මිනිස්සුත් ඉන්නවා ඒ අතරේ අර වගේ හොඳ මිනිස්සුත් ලැබිලා තියෙනවා මිනිසුන් අතර මිනිසුන් ඉන්නවා ඒ අතර දැන් මේ මංගව මේ මහා නිර්මාණ ගොඩකින් ටිකක් මිදක්නේ අද අරගෙන ආවිලා තිනවා දැන් මේ 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 සීල් මේවා දිල් රුගේ නිර්මාණ දිල් රු ඔබ මේ විශේෂාංග කතු කෙනෙක්ද නැත්නම් ලිපි ලියන කෙනෙක්ද එහෙම නැත්නම් ඔබ කොහොමද ඔබේ මම විශේෂාංග මම වැඩ කරන්නේ විශේෂාංගංශයේ එතකොට මේ පුවත් වාර්තාකරණයට වඩා මගේ අතින් වැඩිපුරම වෙලා තියෙන්නේ විශේෂාංග නිර්මාණකරණය සහ ඊට අමතරව අර කතු වැකියත් එක්ක දිනපතා යන කවියක්. එහම අවුරුදු 3ක විතර වගේ ඉඳලා ඒක පුළුවන් තරම් උත්සාහ දරනවා සමාජ පණිවිඩයක් ලබා දෙන්න ආදාළ කාර්යය. අවසාන ලිව කවිය මතකද? අවසානයට ලියපු කවිය අද ලියලා දීලා ආවා. අද ලිව්වේ අපි හරි විරාමයේ අනතුරු අපි ඒක මතක් කරලා කියනවා. හරිද? බොහොම අපූර්ව මේ දැන් ඒ කවිය ලියන්නේ කොතනටද? දැන් බොහෝ වෙලාවට දැන් මේ වැඩසටහන් බලන අය දන්නවනේ මේ පුවත්පත අතර ගත්තොත්. පුවත්පතේ මේ අපේ දීඩ page එකේ කතුවැකිය සමග කතුවැකියට සමාන්තරව කතුවැකියත් එක්කම තමයි දිල්රුගේ සීපද කියන්නේ. දිල්රුගේ සීපද. මේ දැන් මේ දැන් ඕක කවිය කියන එකත් එකක් ආගන්තුක හරියට ලියන්න එපා එලි සමයේ එලි වැට මේ සියලු දේවල් ගලපලා ලියන්න ඕනේ ඔබ ඔබ ඒක ඉගෙන ගත්තද නැත්නම් ඒ විදිහටද ලියන්න නැත්නම් ඔබ නිදහස් විදිහටද ලියන්න මම මේ ඔය කවි දැන් කවි සමහරු නිසදස් කවියෝ සඳස් කවියෝ එහෙම වෙන් වෙලා ඉන්න අතරේ මම ඔය හැම කවියක් ඇතුලේම ඉන්නවා එතකොට මට එක රාමුවක් නැහැ මම ගීත රචනා කීපයකුත් කරලා තියෙනවා එතකොට ගීත රචනා මම හිතන විදිහට මේ සදස් ගණයට එකතු වෙන්නේ නැති නිසා මට මං හිතන මම සාර්ථකයි කියලා අනිත් පැත්තෙන් එතකොට මේ මම කවිය හදාරලා නැහැ නමුත් මට මතකයි අවුරුදු 13 දී මම කෑගල දිසාවේ පළවෙනි ස්ථානයේ ළමා සමාජ අතර සදස් කවි රචනාවක් වෙනුවෙන් ගත්ත වෙලාවේ මට ටැග් එකකට ලැබුණා ඡන්දස් පොතක් හැබැයි මේ අද මේ මොහොත වෙනතුරු මං මේ පොත කියවලා නැහැ කියන එක කනගාටුදායක කාරණාවක් ඒත් සඳස් ගැන කතා කරන සඳස් මගේ සඳස් ගැන කියවන සඳස් ගැන කතා කරන කවුරුවත් මේ මේකේ ඒ සඳස්ක තිබිය යුතු අන්තර්ගත විය යුතු දේවල් වලින් ඒක හීන වෙලා කියන දේ නම් දොස් කියලා නැහැ අහලා නැහැ ඔව් දැන් ඔබ ඔබ දැන් ඒ දැන් ඔය සමාජ පණිවිඩයක් දෙද්දි ඒක උපහාසාත්මක වෙන්න ඕනේ නේද සමාජයට යම් කිසි දැනීමක් තියෙනවනේ ඒක ඒක දේශපාලනේ නොවෙන්න ඕනේ සමහරවල් ඔබ එහෙම තියනවද ඔබ යම් රාමුව ඔව් මම බොහෝ දුරට දේශපාලනික නොවි ඉන්න උත්සාහ කරනවා ඊට වඩා මම හිතනවා තව කෙනෙකුට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ කවිය ඇතුලේ ඒක බොහොම වටිනවා කියලා මේ මගේ ඒ කවිය වැඩිපුර වටිනාකමක් එකතු වුණා පහුගිය කොවිඩ් පටන් ගත්ත කාල සීමාව ඇතුලේ මම නිතරම උත්සාහ කරේ මිනිස්සුන්ට ඒකෙන් ගැලවී ඉන්න අවශ්‍ය කරන පණිවිඩයක් කවිය හරහා ලබා දෙන්න. ඉතින් බොහෝ අවස්ථාවල උදෑසන රූපවාහිනී පුවත්පත් කියවන වැඩසටහන්වල ආරම්භයේ හෝ අවසානයේ මගේ කවිය වුණ එක ඇතුලේ මට නිහතමානී ආඩම්බරයක් එක කියන්නේ මගේ කවියක් ඒ වගේ තව කෙනෙකුට වටිනාකමක් දෙන්න පුළුවන් තැනකට අරගෙන ආවා කියන එක මට වටිනවා. සමහර අවස්ථාවල නම් මම මට මේ කවි පාවිච්චි වෙලා වුත් තියෙනවා. ඒකට හේතුව වෙන්නේ දැන් අදාල දැන් ඔක දිනපතාම කරන්න ඕනේ කාර්යය. අනිවාර්යයෙන්ම පත්තරේ පළවෙන හැම දවසකම මම මේ කවිය ලබා දෙන්න ඕනේ. සමහර දවසට උදේ ඇහැරුණු ගමන්ම පත්තරයක් වුණා හරි කියවනකොට මට අවශ්‍ය කරන දේ එනවා. සමහර දවසට මට කවිය ලියාගන්න කිසිම හේතුවක් නැහැ. එතකොට එහෙම දවසෙට මම හවස 3-4 වෙලා ඔෆිස් එකෙන් කතා කරලා කවිය කෝ කියලා අහන කරුත් ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් එහෙම වුණාම මේක හා වද කරදරයක් විදියට දැනෙච්ච වෙලාවලුත් තියෙනවා. හරි. ජීවිතය එහෙම තමයි. නිර්මාණ කියන එක මේ අහඹුවක් කියලාත් මට හිතෙනවා. කොතරම් සමහර දේවල් හිතුවාට අපිට නොවන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඒක කොයි මොහොතේ කොයි අවස්ථාවක සිතුවිලි කියන එක අපිට එයිද කියන කාරණේ කියන්න බෑ. ඒකට උදාහරණයක් මට කියන්න පුළුවන්. මගේ මම ඔය කවියට අමතර මම කොහොමද කාව්‍යකරණයේ ඉඳත වෙනවා. මගේ කවි වලට මම කැමති බස් කවි කියලා කියනවා. මොකද මගේ කවි වැඩිපුර ප්‍රමාණයක් බිහි වෙලා තියෙන්නේ බස් එකකදී එහෙමත් නැත්නම් බස් හෝල්ඩ් එකේ. හරි. ඔය බස් කවි ගැන තව දුරටත් කතා බස් කරන්න අපිට තියෙනවා. මොහොතක් දෙන්න කෙටි විරාමයක් ගන්න. යලිත් අපි මොනවද
හොඳයි අපි යලිත් සූදානම් අද දවසේ කතා බහ කරන්න දිල්රු ජයසේකර සමගින් දනුක් බාලාරච්චි අපිත් එක්ක ඉන්නේ දැන් දෙන්නා පිළිබඳව කතා බහ කරද්දී ක්ෂේත්‍ර දෙක මේ ක්ෂේත්‍ර දෙක කොහොමද දැන් එකට උනේ එකම ක්ෂේත්‍රයක උනාට වඩා දෙකක වෙච්ච එක හොඳයි කියලා මට හිතෙනවා මොකද එතකොට ඒක පෞල් ජීවිතේට ගැළපීමක්ද ඔව් මොකද එකක වුණා නම් දැන් සමහර වෙලාවට දැන් එයා ගීත ගායන දක්ෂයි මම ඊටකට මටත් සින්දු කියන්න පුළුවන් කියලා හැබැයි දැන් එයා මගේ ගීත විවේචනය කරන විදියට මට හිතෙනවා මට සින්දු කියන්න බෑ කියලා එයා මගේ ක්ෂේත්‍රේ වුණා නම් මට හිතෙනවා මට මේ ගමන යන්න බැරි වෙයි කියලා දනක කොහොමද ඒක අතර බැලන්ස් කරගන්නේ ඔව් පොඩි බැලන්ස් එකක් ඉතින් බැලන්ස් එකකින් තමයි ලොකු අවබෝධයකින් තමයි අපි දෙන්න ගමන යන්නේ ඉතින් මෙහෙම ඇත්තට මම අද යම් තැනක ඉන්නවා නම් ඒ මෙයා හින්දා එයා දින දින තල්ලුව නිසා ඒ නිසා මම නිදහසේ වැඩ කරගෙන ඉන්නවා නම් ඒත් එයා හින්දා කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ මාධ්‍ය වේදිනියක් කියන්නේ මාධ්‍ය කරුවෙක් විදිහට ඔබ දන්නවා ඒක කියන්නේ අපිට වෙලාවල් නැහැ සමහර වෙලාවට අපිට අපේ අපේ ජීවිතය ගැන හිතන්නවත් අපිට වෙලාවක් නැති වෙලාවල් වෙන තියලාවල් තියෙනවා ඔව්ද ජීවිතය පිළිබඳව කතා කරන්න හිතන්න වෙලාවල් අවමයි අපිට යන්නේන වෙලාවක් ගැන සමහර වෙලාවට හිතන්න බෑ එතකොට අනිත් එක ඩියන කියන දේවල් ඇතුලේ මානසික නිදහස අත්‍යවශ්‍යයි ඒක ඇතුලේ නිදහස දීලා තියෙනවා කියන එක මේ බලා ගන්නවා කියනට වැඩිය ලොකු වටිනාකමක් කියලා මම ඔව් දැන් ඔබ විශේෂාංග ලිපි ලියනවා මේ විශේෂාංග ලිපි ලියද්දී එක්තරා රටාවක් ඔබට තියෙනවද හා ඔබ තෝරා ගන්න යම් කිසි ක්‍රමවේදයක් තිබෙනවද නැත්නම් ඔබට දෙන එක ඕන එකක් ලියනවද නැහැ ඒක ඇතුලේ මෙහෙමයි සමහර වෙලාවට අපිව කියවන පාඨකයා දැන් මුහුණු පොතේ වගේ දෙයක් දී නම් අපිට කමෙන්ට් එකකින් බලා ගන්න පුළුවන්. හැබැයි පත්‍රේ ලියන දේවල් මිනිස්සු කියවනවාද ඒ මිනිස්සුන්ට හිතෙන්නේ මොනවද කියන එක ගැන අපිට දෙපාරක් හිතන්න වෙනවා. සමහර වෙලාවට අපි ලියන එක බර ගොඩක් අඩුවෙන් බොහෝ සැහැල්ලුවෙන් තිබුණොත් ඒක වැළඳ ගන්න පාඨකයෝ පිරිස එක ආකාරයක වෙන්න පුළුවන්. ඒක බොහෝ බර වුණාම අර පාඨකයෝත් ගිලිහෙන්න පුළුවන්. එතකොට ඒ දෙකම ගැන කල්පනා කරන්න ඕනේ ලියන එක ඇතුලේ. එතකොට සමහර වෙලාවල් දැන් මං කාලයක් අපේ පත්තරේ පළවුණු අතිරේක පුවත්පතකට රස්තියාදුකාරී කියලා ජීවිත අත්දැකීම් ඇසුරෙන් කතාන්දර ස්වරූපයෙන් ලිව්වා. ඊට අමතරව මේ මම වැඩිපුර කැමති කලාව සාහිත්‍ය වගේ පැති ආවරණය කරන දේශපාලනයට නම් මගේ හැටි කැමැත්තක් නැහැ. නමුත් සමහර වෙලාවල් වලට ලියන්න වෙනවා. එතකොට ඒ ලියන අපි පිටු පළ කරන පිටුවේ පිටුව කියන්නේ ඒක ග්‍රහණය කරගන්න පාඩක පිස ඒ අය ඉලක්ක කරගෙන ඒ අයට අවශ්‍ය පරිදි ඒ කියන බර රස්ත්‍ය අධිකාරී කියන කලිවේ තරුණ ඉලක්ක කරගෙන ඔව් අනිවාර්යයෙන්ම ඒක බොහෝ තරුණ ප්‍රජාව වැළඳ ගත්තා ඒක ඇතුලේ කියන්නේ අර ඒක මගේ ජීවිතයට සමීපයි කියලා මට දැනුණා මොකද අර මාධ්‍යකරණය කියන එක ඇතුලේ මට වෙලාවක් තිබුණේ නැහැ මගේ යාළුවම මට රස්ත්‍ය අධිකාරී කියලා කිව්වා ඒ කියන්නේ ඒක ඇතුලේ මම මේ බොහෝ දේවල් හොයාගන්න මගේ මට හැමතිස්සෙම තිබුණ කුතුහලය. ඒ කියන්නේ ඔබ මේ ඔබේ ඔබ මේ ලිපියෙන් එලි දක්වන්නේ ඔබද? ඒ ලිපි පෙළ ඇතුලේ බහුතරයක් මම. දැන් නිර්මාණකරුවා බොහෝ වෙලාවට නිර්මාණ තුලින් ඉස්මතු වෙනවායි කියන කාරණේ නේද ඔක කියන්නේ? ඔව්. අපි කොච්චර මේ දැන් ඒක ඇතුලේ මම නෙමෙයි කියලා කිව්වත් අපේ හැම නිර්මාණයකම කොහේ හරි කොනක එක දශමයක් හරි අපි ජීවත් වෙනවා. ඔබ නිර්මාණය කරපු නිර්මාණ අතර ඔබ බෙහෙවින්ම ඇලුම් කරන ප්‍රිය කරන නිර්මාණය මොකක්ද කියලා හුවත් ඔබට මතක් වෙන්නේ මොකක්ද? නිර්මාණ කරුවෙකුට නිර්මාණ සියල්ලම අම්මා කෙනෙකුට දරුවෝ වගේ කියලා තමයි මට කියන්නේ. ඔව් නෑ හැමෝම කියන සාම්ප්‍රදායික උත්තරය. නමුත් ඒ සාම්ප්‍රදායික කාරණාව ඇතුලේ මම හිතන්නේ يعني මට මගේ හැම නිර්මාණයක්ම එකයි. නෑ නෑ මම මහනහන් දෙලුන දැන් මොකක් හරි දෙයක් තියෙනවනේ එකවරම අපිට මතක් වෙන දේ දැන් ඔබට ගීතයක් කියලා කියනකො දෙලුරුට එකපාර මොකද්ද මතක් වෙන ගීත කැමැතිම ගීතයක් වම එක ගීතයක් තියෙනවා මොකක් හරි යන්න කැමැතිම දණ ගුවොත් තැනක් තියෙනවා කන්න කැමැතිම දේ ගුවොත් තියෙනවා අපිට හැබැයි කන්න කැමැති දව ගොඩක් තියෙනවා ඒක කියන්නේ අපිට අව ප්‍රමාණය නේ ඔබට එහෙම නිර්මාණයක් කියලා කිව්වොත් ලිපියක් කියලා කිව්වොත් එකවර මතක් වෙන මම මෙන්න මේ ලියපු එක කියලා ලිපියක් ගැන නම් මට රස්තියාදුකාරී ලිපි පෙළ තමයි මගේ හිතේ තියෙන්නේ ඒක අර තාරුණ්‍ය ඉලක්ක කරගෙන ලියපු දේවල් නිසා අනිත් ඒවා ඊට වැඩිය සමාජ ප්‍රශ්න පිළිබඳව කතා කරපු නිසා ඊට අමතරව ගීතයක් මගේ මතකයේ තියෙනවා එක්තරා අවස්ථාවක පෙල්ලඟුලි විමල රතන හාමුදුරුව අපවත් වුණු අවස්ථාවේ සජීව සංකල්ප කියන සංගීතවේදියා මට තනුවක් එවලා තියෙනවා. එවලා එව්වා. මම එතකොට ගුවන්විදුලියේ වැඩ කරන අවස්ථර මේ මට මේ මේකට
වචන ටිකක් ලියලා දෙන්න කියලා. මම ඒක මගේ ප්‍රෝග්‍රෑම් එකට ඇතුළට යද්දිම තමයි මට ඒක ඇවිල්ලා තිබුණේ. මම දැක්කේ නැහැ. පැයකට පස්සේ මම එළියට ඇවිල්ලා ආවම ඒක දැකලා විනාඩි 10ක් ඇතුළත මට ගීතයක් මගේ අතින් නිර්මාණය වුණා. ඒක අහපු බොහෝ දෙනා කිව්වා, ඒ කියන්නේ ශරීරයේ රෝමෝත් ගමනේ වෙන තරමට ඒ වචන ප්‍රබලයි. ඒක මට මගේ මතකයේ තියෙනවා. අනිත් තව වචන ටිකක් මතකද ඔගේ? වචන ටික මට දැන් දැනෙන්නේ නැහැ. නමුත් ඒ ටික මගේ ළඟ, ඒ කියන්නේ ගීතේ මගේ ළඟ තියෙනවා. ඊළඟට මම මේ ළඟදී බද්දරමල්ල සංස්කාරක වරිය වශයෙන් වැඩ කරන අතරේ හැම බද්දරමල්ල කලාපයකටම කොළම් කවි කොළම් එකක් විදිහට එකතු කරනවා. එතකොට මේ ළඟදී මගේ අතින් ලියුණා මේ, ඒ කියන්නේ තාත්තා කෙනෙක් අන්තිමම, ඒ කියන්නේ වකුගඩු රෝගියෙක් බව දැනගන්නවා. එතකොට දරුවා කියනවා යාට තාත්තා බය වෙන්න ඕනේ නැහැ, ඒක වකුගඩුවක් නරක් වුණාට අනිත් වකුගඩුවෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. කවිය කියාගෙන ගිහින් අන්තිම මොහොතේ තාත්තා කියන්නේ පුංචි කාලේ දරුවගේ ජීවිතේ බේරගන්න එක වකුගඩුවක් තාත්තා විකුණා. එතකොට එයාගේ නරක් වෙලා තියෙන අනිත් වකුගඩුව මේ මොහොත වෙනකන් කවුරුත් දැනගෙන ඉඳලා නැහැ. එතකොට මේ කවිය කියවපු ක්ෂේත්‍රයේ ප්‍රවීණෙක් කපිල කුමාර කාලේ මට උදේ පාන්දරම කතා කරලා කිව්වා, නංගි ඔයාගේ කවිය මල් වෙඩිල්ලක් වගේ. ඇත්තටම නිර්මාණ කාර්යයේ ඊට වැඩිය වටිනා දෙයක් නැහැ කියලා. ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ ගෙයිමක්. ඔව්. දැන් ඔබ වෙන නිර්මාණය කරපු මං ආසය කවියක් මතක් වෙන කවියක් ඔබෙන් අහන්න. මතකද පද කීපයක් හරි? මතක් වෙන කවියක්. ඔව්. නැත මතක් කරගන්න කියලා මම එතකන් දනුක පැත්තට හැරෙන්න. දනුක දැන් ඔබ වෙන නිර්මාණ කරද්දී මේ ඔබට ආවේනික රටාවක් ඔබ හඳුනාගෙන තිබෙනවද? නැත ඔබ යන්නේ සාම්ප්‍රදායික රටාව තුලමද? सांप्रदायिक दिन तनम इन अमारे मिनसुक प्रियता नूतम निर्माण सिद्ध इतना मम गुडक दूट दी मम नंबर दिन मगे याग आभाष सांप्रदायिक तम ये हरा दिन गुडक निर्माण सामान्य क्षेत्र सह चिट्ठपाटी क्षेत्र ලී කැටයම් වලට එහා ගිහලා කවදා හරි දැන් චිත්‍රපට සම්බන්ධ කලා අධ්‍යක්ෂණයටත් යමු නානේ. ඔව් යමු වෙලා මම වැඩ කරා. ඔව් මොකද මේ චිත්‍රපටය? දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වෙන නාලක විතානගේ මහත්මයාගේ මේ සරුංගල් සහ මේ ඊතලේ කියන චිත්‍රපටි දෙකේම කලා අධ්‍යක්ෂණය කරා. මම මුලින්ම සහාය කලා අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරන්නේ ලංකාවේ ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයෙක් වෙන ධම්මික හේවදුවත්තන් සමග සම්බන්ධ වෙලා ली गेटम सहाय हेड कल निर्माण संबंध मम गुडदारीन मम मे तर लोक इन भूम प्रकट कला अध्यक्ष अपेरटे तीन हम नम इक वर की ඔවුන් වගේ නිර්මාණකරුවෙක් වෙන්නද බලාපොරොත්තු වෙන්නේ කවදා හරි එහෙම හිණයක් තියනවද මේ වන විට ඒකට යම් කිසි ගමනක් ඇවිල්ලා තියනවද ඔව් බොහොම ඇත්තටම දැන් මේ වකවාම නම් මම ගොඩක් දුරට මගේ මේ ඩී කැටයම් පැත්තෙන් බලන මම මොකද මේ රටේ අපිට ආපු කොවිඩ් ප්‍රශ්න නම් මනම් එක්ක නමුත් මේ බලාපොරොත්තුවක් තියෙනවා ඉතින් ලංකාවේ කලා අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපට කලා අධ්‍යක්ෂවරයෙක් විදිහට වෙනම පැත්තකින් වෙනම කෝණයක් කියන්නේ ලී ගැටයම් සම්බන්ධ කරගෙන නෙමෙයි වෙනම කියන්නේ වෙනම පැත්තක් අපි දැන්ට දකින්න රූප රාම වලට වැඩිය වෙනස් විදිහේ මොන හරි මේ දෙයක් පියතරින් ඉදිරිපත් කරා දැන් ඔය පසුතල නිර්මාණ හා ඔබ කියන ඔය කලා අධ්‍යක්ෂණතුලදී අපි සමහර චිත්‍රපටි ටෙලිනාටි වලත් දකිනවා නිකන් ඒක අභව්‍ය භාවයක් සාදන්න ඒක සාමාන්‍ය සම්ප්‍රදායිකවදම අපිට හිතනවා දැන් ඇත්තටම මේක මෙතන සෙට් එකක් නැත්නම් මෙතන මේ මහක් ගහලා ගියන. ඔව්. ඒකට මොකද්ද ඇත්තටම දැන් අපේ අපිට හැබැයි ඔක දැන් විදේශ චිත්‍රපටි වලදී හිතා ගන්නත් බෑ. විශේෂ ප්‍රයෝග තිබෙනවා තාක්ෂණික ක්‍රමවේදات එකතු කරලා. නමුත් අපි තාමත් ඒ තැනට ඇවිල්ලා නැද්ද සමහර තැන් වලදී? ඔව්. නෑ ඇත්තටම ලංකාවේ ගොඩක් වීදම් කරලා පොස්තල නිර්මාණය කරපු චිත්‍රපටි තියෙනවා. ඔව්. නැත්නම් නෑ. නමුත් අද පවතින තත්ත්වයට එක බලවම ඉතින් අර පටන් ගන්නම කියන්න ඒක දුකයි කියන්නත් අර එහෙම කියන්න හොඳද දන්නේ නැහැ නමුත් කියන්න වෙනවා ලෝ බජට් කියලා තමයි පටන් ගන්න. එතනදීම අපි ඇත්තටම කඩාහැල්ල ඉවරයි. ඇත්තටම කිව්වොත් එහෙම. ඒ කියන්නේ මොකද අපි දැන් මට ඔයා ඉල්ලුවා ඉතින් මට මෙතනට මෙහෙම මේ වගේ දෙයක් ඕනේ හදලා කියලා ඒතර මම බලනවා ඒක කොහොමද මට දෙන්න පුළුවන් උපරිම හදලා දෙන්නේ කියලා. ඒ ඩී එකකින් ඒක එතනට හදන්න පුළුවන් නම්
හොඳට නිර්මාණය කරන්න පුළුවන් නම් ඒක කාඩ්බෝඩ් එකකින් හදුවම ඒකේ තියෙන ක්වොලිටි එක සහ එතන තියෙන පෙනුම වෙනස් වෙනස් වෙනවා. ඒතකොට එතනදී මිනිස්සු දන්නේ නැහැ අපිට මේක මේ අපි ලැබුණු මුදලත් එක්කයි අපි මෙතන මේ ඔට්ටුනේ හැදුවේ කියලා. නමුත් මිනිස්සු දකින්නේ අපු වර්ග මේ කාඩ්බෝඩ් කැලකින් ගහලා තින්නේ. එහෙම කියලා තමයි දකින්නේ. දැන් ඔබට මේ ඉතාමත් සුවිශේෂී වරප්‍රසාදයක් හම්බ වෙනව නේද මේ දෝලාවක් නිර්මාණය කරන්න. ඔව්. ඒක මට එන්නේ මගේ මම අතම චිතුරු ජෙත්‍රි මගේ ගුරා විතර මම ගුණවාස විතර සරගෙන මගේ ධම්මිකයි වදුවත්යන් මට දෙනවා යම් කිසි තාමයක අපේ තිරගත උනේ නැහැ. ඔව්. ඒකෙදි ලංකාවේපත් ඔහුමයි මට කියන්නේ මේ ඔහු කතා කරන විදිහම කියන මල්ලි ඔන්න මේ බලින වතාවට බම් මේක හැදෙන්නේ මේක නම් මට කතා කරන භාෂාවෙන් මම කියන්නේ මේ ඔබ තමයි ඒකේ පළවෙනි මිනිහා මේ ලංකාවට හැදෙන්නේ පළවෙනි වතාවට මේ අලියෙක්ගේ පිට උඩ යන දෝලාව. මේ ඉතින් ඔහු මට කියනවා මල්ලි ඉතින් උඹට කියන්න දෙයක් නැහැ නේ. ඔබ දන්නවනේ විදිහ ඉතින් මේ මෙන්න මේ මේ විදිහට මට මේ කියලා පොඩි මට ඔහු තල සටහනක් දෙනවා. ඒ කියනවා ඊට පස්සේ ඇත්තටම දැන් ඒ වෙනකොට ඒ මොන අලියටද තියන්නේ මේක තියන්නේ කියලා ප්‍රශ්නයක් තිබ්බා. මොකද අලින්ගේ කොඳුන ආරටි එක එක ප්‍රමාණයන්වලින් තියෙන. ඒකට අපි දන්නේ අන්තිම මොහොතේ මොන මොන සයිස් එකේ ප්‍රමාණය අලියෙක් ලැබෙයිද කියලා. නමුත් ඉතින් මම කල්පනා කරලා ඉතින් ඔහුත් එක්ක බොහෝ දුරට කතා බහ කරලා නිර්මාණය කරනවා යම් දෝලාවක් අර මේ හැඩේ ඇලියගේ පිට උඩ තියන්න බැඳලා බැඳින්න පුළුවන් විදියට. ඉතින් ඇත්තටම ඔහු නිර්මාණය කරලා දුන්නා පස්සේ ලොකු ප්‍රශංසාවට මම ලක් වෙන ඔහුගෙන් මේ හරියටම හරිනේ බං ඔබ හැඩ දැක්ක වගේ හදලා දිනවනේ ඇලියගේ පිට උඩ තිබ්බනේ ඒක. එහෙමයි කියලා. මේ මම කෝ ඉතින් ඒක තමයි. ඒක හැදුවේ රිජි ෆෝම් වලින්. රිජි ෆෝම් සහ ලී යදාගේ අඩු බර අඩු මේ මොකද සතා අපි හවුව අපි සතාව යොදා ගත්තර මේ සතාටත් හිංසාවක් නොවෙන්න බෑ බොහොම අර ඒක සේෆ්ටි විදිහට අර මෙට් එහෙම තියලා කරලා බැඳලා තමයි ඒක රෙදි වලින් වහලා ඉදිරියට හොඳයි ඉතින් ඔබට පෙන්වනවා ඇති කොතරම් මේ දක්ෂයෙක්ද මේ ඉන්නේ කියලා කලා ක්ෂේත්‍රය තුළදී මේ එහෙනම් අපි අදට මේ අපි වැඩසටහන නිමා කරන්නත් වෙලා වෙලා දිරු දැන් ඔබේ මොකද අනාගත බලාපොරොත්තු දැන් මොනවද හිතාගෙන ඉන්නේ තාමත් ලියාගෙන ලියාගෙන යනවාද ඊට පස්සේ පොතක් ලියනවාද නැත්නම් අපි මොනවද ඊළඟට එළි දක්වන්න තියෙන්නේ ලේඛිකාවක් වෙනවා කියන හිනේ දැක්කම මම පොතක් නොලියා හිටියොත් ඒක අඩුවක් කියලා මම හිතනවා ඔව් ඒක නිසා හැබැයි ඉතින් ලියනවා කියන එක මගේ ජීවිතේ සහ රැකියාව වුණාට ලියනවා කියන එක ඇතුළේ මගේ පොඩි කම්මැලිකමකුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ වෙනතෙක් පොතක් එලි දක්වනවා කියන තැනට නම් මම ඇවිත් නැහැ. නමුත් අනාගතයේදී එහෙම කරන බලාපොරොත්තුවක් තියෙනවා. පොතක් වතේක නවකතාවක්ද එහෙ නැත්නම් මොකක්ද? නවකතාවක් ලියන්න මට තව කාලයක් ඇයි කියලා මම හිතනවා. මගේ කවි එකතුවක් සහ තව මම රස්තියාදුකාරි එකතු කරලා පොතක් කරන්න මම අදහස් කරගෙන ඉන්නවා. හරි. ඒ රස්තියාදුවේ හරි අපූර්ව රස්තියාදුවක් බොහොම මිහිරක්ගෙන දෙන රස්තියාදුවක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරනවා. අ මේ කවියක් හොයාගත්තද? නැහැ. හරි. මේ මම බලාගෙන හිටියා දැන් උත්සාහ කරනවා උත්සාහ කරනවා. මෙතරම් කවි ලියන කෙනෙකුට කවියක් හොයාගන්න මෙතරම් කාලයක් යනවාද කියලා. හරි කමක් නැහැ. අපි යලි දවසක මොන ගැහමු එහෙනම් ඔබටත් අපි ස්තුතියි මේ දනුක මොකද ඔබේ ඊළඟ හීනය මොන වගේ කැටයමක්ද? ඔව් ඇත්තටම මම මගේ තාත්තට මම නමස්කාර කරන වෙලාවෙත් ඔහු නිසා තමයි අද මම මෙතන ඉන්නේ සහ මේ නිසා මෙතන ඉන්නේ මම රටක් අඳුරන තත්ත්වයට පත් වුණේ ඔහු නිසා. ඉතින් මම බලාපොරොත්තුවක් තියෙනවා මේ තාත්තගේ කරපු නිර්මාණ තියෙනවා ගෙදර පොඩි ආර්ට් ගැලරි එකක් නිර්මාණය කරගන්න තමයි ඉතින් ආසාවක් තියෙන ලොකුම බලාපොරොත්තුව ඒක. හොඳයි. එනම් දෙන්නටම බොහොම ස්තුතියි. ජීවන ගමනේ තොම බොහොම සුන්දර විදිහට යන්න ලැබේවා නේද? නිර්මාණ කාර්යයත් ඒ විදිහට සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද කියන්න තියෙන අවසානට? කවියක් හොයාගත්තා. මම හිතනවා මගේ කවිය ගැන කතා කරපු නිසා මේක බලාගෙන ඉන්නයි විඳින්න කිව්වොත් හොඳයි කියලා. මං කිව්වේ මට ප්‍රශංසාවක් ලැබුණා කියලා. ඔව්. මහක දෙමහක ඉඳන් තුනටිය වෙනදාට වැඩි එන් කෙවෙන්නා දරන්නම බැරි තැනදි ඉස්පිරිතාලේ ගොස් පොලිමේ වුණා. පරිස්සන කීපයක් ලියුකොල කෑලි ඒ තැන්වලට පෙන්නා. ගත්ත විස්තර කොලේ දොස්තර මහත් තැන්හට ඊයේ දුන්නා. මූණ පොඩ්ඩක් වෙනස් කරගත් උන්නැහේ මේසයට ඇන්නා. බලා එක්ස්රේ කොලේ උස්සා ඇස් දෙකෙන් එය කිරා මැන්නා. උගුර පාදා මදෙස බලලා බැරෑරුම් කරකම කියා දුන්නා. ඒකෙ හැටියට ටිකෙන් ටික වකුගඩුව ඇතුළෙන් නරක් වෙන්නා. මාරයා ළඟ ළඟම එනවග ඒ කතාවෙන් පසක් වෙන්න යන්න පෙර තව කරන්නට දෙන්නොමැතිකම සන්තෝෂි දුන්නා.
එකම දරුවා හොඳට හැදුවේ යන්න ඕනෑ පාර පෙන්නා පුතා ඒ මග පෙරට යනකොට සතුටු කඳුලෙන් ඇස් පිරෙන්නා වෙලා තියනා හරිය මං අද gedara අය හට කියා දුන්නා දෙකක් ඕනෑ නැතේ වකුගඩු එකක් ඇතියයි පුතු කියන්නා තිබෙයි රහසක් කියන්නට කල් එළඹි ඔය කවුරුත් නොදන්නා ඉතින් තව හංගලා පල නැත ඒක අද මගේ කටින් පැන්නා පුතා ඉපදුණු දවස්වල සිට මාස ගාණක් ලෙඩින් නුන්නා හදවතේ පොඩි හිලක් කියලා පරික්ෂණයෙන් කියා දුන්නා පොඩි උනත් හිල සැත්කමක් නොකරම බැරි එයයි දැනුම් දුන්නා ඒක නොකළොත් ජීවිතේ කෙටි බව ඇසූ විට කඳුළු පැන්නා එදා දොස්තර හුඟක් විස්තර එක්ක දිග තුණ්ඩුවක් පෙන්නා මහා ගාණක් කූමනාවක කියනකොට මං අහන් වුණා තිබුණු එක හීනය උනේ මට මගේ පැටියව බේර ගන්නා උඹේ සැත්කම කරන්නට මං මගේ වකුගඩුවක් විකුණා තාතා කෙනෙක්ගේ ආදරය නේද මේකෙන් අපිට පේන්නේ හොඳයි එහෙනම් මේ අපි ඔබේ ගීතේ කොටසකින් සමගම සුදි නේද අපි යලි දවසක මොන ගේමු නේද සුදි අපි එහෙනම් අහමු මේ ගීත කොටස මේකෙන් තමයි අද දවසේ අපි හතරස් පැයට සමගි මම මැද්දෙන් කොටස කමන්න ගිමන් නිවා යන ගමනේ වරුණ ගානා දුරුලුනා ඇය හිරි පොද හැඟුම් සලාලා පෙතුම් විමානේ දැල් කවුළුවෙන් මලාලා දුටුවනයි නිසල කළේ මාත ජාලා උපුල් නුවන් විතහා ඔබ සිනාසුනා මම සිනාසුනා පුළුන් පොදක් කළමා ළඳ කිවාසනා නම මොනාලිසා